අද මම ඔයගලන්ට අරගෙන ආවේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස චොකලට් මූස් රෙසිපි එකක්. ඉතින් ඔන්න මේ චොකලට් මූස් එක හදන්න ඔයාලට විපින් ක්‍රීම්, බිත්තර, සීනි, එවකින් ෆ්‍රෙෂ් මිල්ක් මේ කිසිම දෙයක් ඕන කරන්නේ නැහැ. අමුද්‍රව්‍ය තුනක් වගේ පොඩි අමුද්‍රව්‍ය ටිකකින් ඔයාලට මේක හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේක හදන්න යන්නේ විනාඩි 5ක් වගේ පොඩි කාලයක් මාරම ලේසි. ඒ වගේම තමයි හරිම රසයි. අපි නම් බලමු මේ රසවත් චොකලට් මූස් එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. දැන් ඔයා ඔන්න මුලින්ම කරන්න ඕනේ ටිකක් ඉඩ තියෙන භාජනයක් ලිපේ තියාගන්න. ඊට පස්සේ අපිට ඕන කරනවා පිටිකිරි හරියටම මෙලිට 500ක්. ඉතින් මම මේ 500 හදාගෙන තියෙන්නේ පිටිකිරි පුරෝප් මේසලේ 3ක් දාලා එක භාජනයට දාලා අඩු ගින්දරේ චුට්ටක් රත් කරගන්න. දැන් කිරි එක විනාඩි 2ක් වගේ ගියාට පස්සේ හොඳට රත් වෙනවා. මෙන්න මේ වගේ බුබුලු දාගෙන ඉඳී අපි මේකට එකතු කරගමු මාෂ් මිලෝස්. ඉතින් මම මෙතන මාෂ් මිලෝස් හරියට අරගෙන තියෙනවා කෑලි 15ක්. ඒ ටික දාලා ගින්දර අඩෝ කරලා මාෂ් මිලෝස් ටිකත් කිරි එකත් එක්කම දිය කරගන්න. ඊට පස්සේ ඒ ටික දිය වුණාට පස්සේ ආට පුළුවන් ලිපේ ගින්දර හොඳටම අඩු කරන්න. එහෙම නැත්නම් ගින්දර වැඩි වගේ නම් ලිප වහගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අපි චොකලට් ටිකක් එකතු කරගමු. සාමාන්‍යයෙන් කඩේ තියෙන චොකලට් දෙකක් තමයි මම ගත්තේ. ඔයාලට ග්‍රෑම් 102ක් ගන්න පුළුවන්. ටිකක් වැඩිපුර එකතු කරොත් තවත් රසවත්. ඊට පස්සේ මේ වගේ චොකලට් එක දාලා දිය කරගන්න. ඉතින් අර කලර් එක මදි වගේ නිසා මම මෙතනදී එකතු කරගත්තා කොකෝ පවුඩර් මෙසේ ඇඳි එකක්. ඉතින් ඒක අත්‍යවශ්‍ය නැහැ. කැමති නම් විතරක් එකතු කරන්න පුළුවන්. දැන් මේ විදිහට උන චොකලට් එකත් හොඳටම දිය වුණාට පස්සේ හොඳට කලවම් කරලා භාජනයේ එළියට ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේ වගේ බෝල් එකකට මේක දාගන්න. ඉතින් මේක ගොඩක් රසනේ. රසන ගියාට පස්සේ මේ විදිහට උඩ වහලා ශීතකනේ සාමාන්‍ය කොටසේ මේක හොඳින් සෙට් වෙනකන් තියාගන්න. ඉතින් ඔන්න මේ තියෙන්නේ මගේ රසම රස සුවඳම සුවඳ චොකලට් මූස් එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේක සෙට් වෙන හරියට පැය 3ක් 4ක් වගේ තමයි ගියේ. ඉතින් ඇත්තටම මාරම රසයි. හදලා බලන්න ගොඩාක් ලේසි මේක හදන්න. ඉතින් ඔයකෙදට 아무ත වගේ නනහොන ඒකලන්ට රත් පුළුවන් මේක හදලාට පිළිගන්නන්න. ගොඩක්ම රසවත් ගොඩාක් ලේසි. ඉතින් හදන්න අනිවාර්යෙන් ඔන්න හදලා බලන්න.